नमस्कार विवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार विवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार विवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार विवा तुनुरुवनत समदा तिसरण शरणयामि साधु 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 श्रद्धावंत पिंगवत्नि බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල දෙව් මිනිසුන්ට මහා යහපතක් උදා වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව නිසායි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කරුණාව දෙවියන්ට මිනිසුන්ට සත්වයන්ට කියලා වෙනසක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කරුණාව තමන් වහන්සේගේ ඥාතීන්ට පවා ලැබුණා. ඥාතීන් වෙන පිරිසක් කියලා බුදුරජාණන් වහන්සේගේ සිතේ වෙනසක් නැහැ. සියලු සත්වයෝ සතර දුකින් නිදහස් වෙනවට බුදුරජාණන් වහන්සේ කැමතියි. ඉතින් ඥාතීන්ට සංග්‍රහ කරන්ඩ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දක් වගේ කාලයක් ගෙවී යද්දි ශාක්‍ය ජනපදයට වැඩියා. ඒක අපි අහලා තියෙනවා. ඉතින් කාලුදායි ඒ ස්වාමීන් වහන්සේගේ ආරාධනෙන් උන්වහන්සේ මඟ වර්ණනා කළා. ස්වාමිනී දැන් මේ අලුතින් හටගත් දළු තියෙන්නේ, පළබර වෙලා තියෙනවා, දැන් දූවිලි සහිත හුලන්නේ සිසිල් සුලං තමයි හමන්නේ. ඉතින් ඥාතීන් බලන්න මේ භාග්‍යතුන් වහන්සේට සුදුසු කාලේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ 20,000ක් සංඝයා වඩ මේ සමග රහතන් වහන්සේලා සමග ශාක්‍ය ජනපදයට වැඩියා. වැඩම කරලා අපි අහලා තියෙනවා යමක මහා ප්‍රාතිහාර්ය පාලා ශාක්‍යයන්ගේ තිබ මාන්න බිඳ හෙළලා සියලු දෙනාම උන්වහන්සේ සරණ ගියා. ඊට පස්සේ බොහෝ ශාක්‍යයන් මග්ගඵල අවබෝධ කළා. ඉතින් ශාක්‍ය ජනපදයේ නොයෙකුත් කුලයන්ගෙන් ඇවිල්ලා පැවිදි වුණා. ඉතින් දැන් මහානාම ශාක්‍ය තමයි රජ වෙන්න ඉන්නේ. මහානාම ශාක්‍ය මේ ගෙදර ඇවිල්ලා කියනවා අම්මි තාත්තේ අපේ පවුලෙනුත් කවුරු හරි යන්න ඕනේ. ඊට පස්සේ දැන් අනුරුද්ධ කුමාරයා බොහොම සැපසේ හැදිච්ච කෙනෙක්. ඉතින් කිව්වා මේ එක්ක මම යන්නම් එහෙනම් මල්ලි රජකම කරන්න කියලා. ඊට පස්සේ තව මොනවද කරන්න තියෙන්නේ කිව්වා. ඇහුවා. ඊට පස්සේ කියනවා මේ ගොවිතැන්පත් කරන්න ඕනේ. දැන් එයා හිතන් හිටියේ මේ මුට්ටියෙන් තමයි බත් උපදින්නේ කියලා. දැන් බලන්න මේ සසරේ පින් කරපු අයගේ ස්වභාවය. ඊට පස්සේ විස්තරේ කිව්වා මෙහෙමයි මේ හරක් බාන් අරගෙන කුඹුර යන්න ඕනේ. විස්තරේ ඔක්කොම කිව්වා. කිව්වා එහෙනම් අයියා ගෙදර ඉන්න මම යන්නම් කියලා. ඊට පස්සේ දැන් අනුරුද්ධ කුමාරයා කැමති අම්මා ගාවට ගිහිල්ලා කියනවා අම්මි මං එහෙනම් පැවිදි වෙන්න යන්නම්. එතකොට කියනවා අර බද්ධිය කුමාරයා රජකම් කරනවා, කාලි ගෝදාවගේ පුත් බද්ධිය කුමාරයා රජකම් කරනවා. ඉතින් එයා රජකම් කරද්දි දැන් ඔයත් රජ වෙන්න නින්නේ. ඉතින් බද්ධිය යනවා නම් ඔයාටත් යන්න දෙන්නම් කිව්වා. ඊට පස්සේ මේ අනුරුද්ධ කුමාරයා තමන්ගේ ඥාතියු බද්ධිය ඒ රජුරෝ ගාවට ගිහිල්ලා කියනවා මගේ පැවිද්ද තියෙන ඔයාගේ අතේ. ඊට පස්සේ බද්ධිය කියනවා ඔයා බය වෙන්න එපා, මාත් පැවිදි වෙන්න යන්න එනවා. මහා පින්වන්තින්ගේ යුගයක් ඒක. ඊට පස්සේ දැන් බද්ධිය මේ රජුරෝයි මේ අනුරුද්ධ කුමාරයයි ඊට පස්සේ බගු කිම්බිල ඊටස් තව කෙනෙක් එතෙන්ට එකතු වුණා. බුදුරජාණන් වහන්සේ මෞකුසින් බිහි වෙද්දි තමයි ඒ උත්තමයාත් මෞකුසින් බිහි වුණේ. ඒ තමයි ආනන්ද කුමාරයා. එතකොට ආනන්ද කුමාරයාත් ඊට පස්සේ මේ ශාක්‍ය කුමාරවරුන්ගේ කොණ්ඩි සකස් කරපු බාහබරුන්නේ කරුණවැමිය උපාලි මෙයත් එකතු වුණා. දැන් මේ පිරිස අනුපියාඹ වනයේදී මෙයයි පැවිදි වුණා. පැවිදි වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ අනුරුද්ධ
ස්වාමීන් වහන්සේ ඊට පස්සේ බගු කිම්බිල මේ අය උතුම් අරහත්වයට පත් වෙලා මහා ශ්‍රාවකයෝ බවට පත් වුණා. දේවදත්තට පෘථග්ජන ඉරිදීයක් ඇති වුණා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සියලුම ධර්මයේ උන්වහන්සේ දරාගත්තා. උන්වහන්සේගේ තේර ගාථාවෙත් ඒ විස්තර කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම මාණික්‍ය දරාගෙන හිටපු මේ මණික් ආකරයක් වගේ කියනවා මේ ආනන්ද තෙරුන්. දැන් බලන්නනේ 84,000ක් ධර්මස්කන්ධේ උන්වහන්සේ දරාගෙන හිටියා. උන්වහන්සේ දේශනා කරනවා මම අවුරුදු 25ක් සේක භික්ෂුවක් විදියට භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා. ඒ අවුරුදු 25 තුල රාග සිතුවිල්ලක් ආවා කියලා මන් දන්නේ කියනවා. දැන් බලන්නනේ එතකොට මේ රහතන් වහන්සේ නම නෙවෙයි සෝවාන් වෙච්ච උත්තමෙක්. දැන් අද ඔබ ඉගෙන ගන්න ආනන්ද සූත්‍රය. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් වුණේ බුදුරජාණන් වහන්සේගේ දහම් කතාවක් ශ්‍රවණය කරලා නෙමෙයි. මන්තානි පුත්ත පුන්න කියන ඒ මහරහතන් වහන්සේ දේශනා කළ ධර්මය අහලයි ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු ආසන්න කාලේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් අරහත්වයට එතකොට පත් වෙලා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටිද්දී මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ සිටිද්දී කොයිප තැනකවත් පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝය අමතන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මේ වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේත් පිරිනිවන් පාලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් පිරිනිවන් පාලා දැන් ශාසන බර උන්වහන්සේටත් දැනෙනවා. දැන් මහා කස්සපයන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ තමයි සංඝයා ගැන නිතර දෙවේලි බලන්නේ. දැන් මේ දේශනාවේදී අමතන්නේ කොහොමද පින්වත් මහණෙනි කියලා. දැන් බලන්නනේ සංඝයා කෙරෙහි දක්වපු සෙනෙහස අනුකම්පාව. දැන් මේ පිරිස අපි මේ අයට උදව් කරන්න ඕනි කියලා. දැන් මේ දේශනාව කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ සවැත්වර අනාථපිණ්ඩික සිටුතුමා හදපු ආරාමේ. එදා මේ භික්ෂු සංඝයා අමතලා දේශනා කරනවා පින්වත් මහණෙනි ඒ දවස්වල මේ ආයුෂ්මත් මන්තානි පුත්ත පුණ්‍යයන් වහන්සේ මට අවවාද කළා. මං එතකොට පැවිදි වෙච්ච අලුත මම නවක භික්ෂුවක් මගපල මුකුත් මං දැකලා තිබ්බේ නෑ. අවබෝධ කරලා තිබුණේ නෑ. ආර්ය සත්‍ය ගැන මට වැටහීමක් තිබුණේ නෑ. ඉතින් එදා මේ මන්තානි පුත්ත පුණ්‍ය මහරහතන් වහන්සේ මං ළඟට වැඩම කරලා මේ සාමීච්ච කතාව කරලා මේ මං ඉදිරියේ උන්වහන්සේ වැඩ ඉඳලා මෙන්න මෙහෙම මගේ මට දේශනා කළා. කොහොමද උපාදාය ආවුසු ආනන්ද අස්මීති හෝති නෝ අනුපාදාය. මේ තමන්ට මේ ජීවිතය ගැන මේ මම කියලා බන්ධනය හැඟීමක් ඇති වෙන්නේ මේ ජීවිතයට බැඳලා තියෙන නිසායි. මොකද්ද කිව්වේ මම කියලා හැඟීමක් එන්නේ මේ ජීවිතයට බැඳලා තියෙන නිසායි. බැඳිලා නැත්තම් මම කියලා හැඟීමක් එන්නේ. දැන් මේ කුමකටද මේ අවවාද කරන්නේ? මාර්ගඵල ලබන්නයි. දැන් අපිට තියෙන දෘෂ්ටිය තමයි මම කියන හැඟීම. ඒක අපි ආත්ම වශයෙන් අරගෙන තියෙනවා. මේක වෙනස් වෙන්නේ නැහැ. හරියට ඉන්ද්‍රකීලයක් වගේ මේ රූපය වෙනස් වෙන්නේ නැහැ. මේ විඳීම වෙනස් වෙන්නේ නැහැ. මේ හඳුනා ගැනීම වෙනස් වෙන්නේ නැහැ. චේතනා වෙනස් වෙන්නේ නැහැ. දැනගන්න ලෝකේ මේ විඥානෙ වෙනස් වෙන්නේ නැහැ. මේක ස්ථිර එකක්. මේක සදාභාවී එකක්. සදාකාලික එකක් කියලා එයාගේ මතේ තියෙනවා. එතකොට මේ මතේට එන්නේ බැඳලා ඉන්න නිසායි කියනවා. නොබැඳී ඉන්න නිසා නම් නෙමෙයි කියනවා. දැන් මේ ශාස්ත්‍රෝ වහන්සේගේ ධර්මයේ කවුද දේශනා කරන්නේ? මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ. ඊළඟට දේශනා කරනවා ප්‍රිය ආනන්දේ රූපේට බැඳීමක් තිබ්බොත් තමයි මම වෙමි කියන හැඟීම රූපේ සම්බන්ධයෙන් එන්නේ කියනවා. ඊළඟට වේදනාව මම කියලා හැඟීමක් එන්නේ රූපේ මේ වේදනාවට බැඳිලා හිටියොත් කියනවා. ඊළඟට හඳුනා ගන්න දේවල් මම කියලා හැඟීමක් එන්නේ බැඳිලා හිටියොත් කියනවා. ඊළඟට චේතනා සංකාර මම කියලා හැඟීමක් එන්නේ බැඳිලා හිටියොත් කියනවා. ඊළඟට විඥානේ මම කියලා හැඟීමක් ඇති වෙන්නේ බැඳිලා හිටියොත් කියනවා. නොබැඳී හිටියොත් නම් නෙමෙයි කියනවා. දැන් ඔන්න ඒක තේරුම් ගන්න ලස්සන උදාහරණයක්
මන්තානිපුත්ත පුණ්ඩ මහ රහතන් වහන්සේ දේශනා කරනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මට මන්තානිපුත්ත පුණ්ඩ මහ රහතන් වහන්සේ ළඟට මෙසේ වදාලා. මොකද්ද ප්‍රිය ආනන්දය ලස්සනට සැරසෙන්න කැමති දුවෙක් කරි පුතෙක් කරි ඉන්නවා. දැන් මෙයා හොඳට සැරසිලා කන්නඩි ඉස්සරහට යනවා. එක්කු දැන් සමහර අය පාවිච්චි කරලා තියෙන වතුර භාජනේ. දැන් වතුර භාජනේ හෙල්ලෙන්නේ නැත්තම් අපේ රූපේ පේනවද නැද්ද? පේනවනේ. නේ දැන් අපි සමහරලාට ඔය මේ වතුර බලක් ගාවට ගියත් නේ වතුර කැළතිලා නැත්තම් අපේ රූපේ පේනවා. එතකොට උන්වහන්සේ දේශනා කරන පින්වත් ආනන්ද කන්නඩියක් ගාවට යනවා. එහෙම නැත්තම් පැහැදිලි ජලතලයක් ගාවට යනවා. ගිහිල්ලා රූපේ බලනවා කියනවා. බලද්දි එයා බලන්නේ බැඳිලාමයි කියනවා. ශා මගේ ඇහැ ලස්සනයි. මේ ඇහැ මගේ. නේද? මගේ කම්පිති හොඳයි. මගේ මුහුණ හොඳයි. මගේ ඇහිබැම හොඳයි. නේ? මගේ ශරීරය හොඳයි කියලා බැඳුණු සිතකින්මයි කියනවා ඒ කන්නඩිය හරහා තමන්ගේ රූපේ බලන්නේ. ඊළඟට දේශනා කරනවා නොබැඳීමකින් නෙමෙයි කියනවා. දැන් බලන්නනේ වන්දනේ තේරුම් ගන්න පුංචි උදාහරණයක් කිව්වේ. එතකොට බැලුවොත් බලන්නේ මගේ රූපේ කොහොමද? දැන් එතකොට යා මගේ රූපේ කියලා බලද්දි හොඳට තිබ්බොත් ෂා කියලා හිතෙනවා නේ. එතකොට යාට සතුටුයි. හැබැයි පොඩ්ඩක් හරි මූණ සවුත්තු වෙලා නම් මොකද වෙන්නේ? අර මම කියන හැඟීම තුලින් බලන නිසා එයාට එක පාරට දෝමනස්සයක් එනවා. එයාට සිහිය පිටන්නේ නැහැ. අයියෝ මගේ මූණ සවුත්තුයි නේ. ඊට පස්සේ එයා එක මූණ හොදගයි නේ. ඊට පස්සේ එයා තව හැඩවි. දැන් මේ මොකක් එක්කද යන්නේ? මම කියන හැඟීමත් එක්ක ලස්සනට තිබ්බොත් ඇලීමක් ඇති වෙනවා. මම කියන හැඟීමත් එක්ක සතුටක් එනවා. ඒක ලස්සනට නැත්තම් අයියෝ මම ලස්සන නෑ කැතයි කියලා දුකක් ඇති වෙනවා. එතකොට බැලුවොත් බලන්නේ බන්ධනයක් එක කියනවා. නොබෙදුණු සිතකින් නම් නෙමෙයි කියනවා. ඊළඟට දේශනා කරනවා විඳීම් ගැන බැඳුණු සිතින්මයි කියන බලන්නේ. ඊට පස්සේ දැන් මූණ ලස්සනයි කියලා දකිද්දි ඇතිවන විඳීමක් තියෙනවානේ. නේද? සතුටක් එනවානේ. ඒකත් ගන්නවා කියන මම කියලා. ඊට පස්සේ හඳුන ගන්න රූපයත් මම කියලා ගන්නවා කියනවා. සිතුවිලි ධාරාවත් මම කියලා ගන්නවා කියන දැනගන්න දේ මම කියලා ගන්නවා කියන මේ සෑම තැනකම බන්ධනයක් මිසක්ක නොබැඳී සිටීමක් නැහැ කියනවා. ඊළඟට අහනවා ප්‍රිය ආයුෂ්මත් ආනන්ද ඔබ මොකද හිතන්නේ? දැන් මේ රූපය නিত্যද අනිත්‍යද? තංකින් මඤ්ඤසේ ආවුසෝ ආනන්ද රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. මේ රූපය නিত্যයි ඔබ හිතන්නේ නিত্যද අනිත්‍යද කියලා අහනවා. එතකොට ආනන්දයන් වහන්සේ පිළිතුරු දෙනවා ප්‍රිය ආයුෂ්මත් ආයුෂ්මත්තුනි මේ රූපේ නම් අනිත්‍යයි කියලා. දැන් බලන්න දැන් අපි අහුවෙන්නේ කොයි විදියට බලද්දිද? සතුට සොම්නස විතරක්ම නම් හිතන්නේ. දැන් භාග්‍යතුනස දේශනා කරන යාගේ ජීවිතයේ තියෙන ආස්වාද දෘෂ්ටිය නම් ඒකේ සතුට සොම්නස ගැනම නම් හිතන්නේ එයාගේ හිත රූපී බැස ගන්නවා කියනවා. මොකද යාට රූපී ඇත්ත සිහි වෙන්නේ. දැන් බලන්න සුළු මොහොතකින් අපේ ජීවිතේ වෙනස් වෙන්නේ නැද්ද? නේ? දැන් සමහර අය උදේ ඉන්නවා. වෙන හවස වෙනකොට මොකක් හරි අනතුරක් වෙලා. නේද? එතකොට ඒක පාරටම රූපේ අනිත්‍ය වෙලා යනවා. එතකොට අපි ආස්වාදි පැත්ත විතරක් බලද්දි අපිට හමු වෙන්නේ නැහැ ඒකේ ආදීනවේ සිහි කරගන්න. එතකොට මේ දැන් මන්තානිපුත්ත පුණ්ඩ මහ රහතන් වහන්සේ අහනවා මේ රූපේ නিত্যද අනිත්‍යද? දැන් උන්වහන්සේ උත්තර දෙනවා අනිත්‍යයි. එහෙමනම් රූපේ අනිත්‍ය උනේ කොහොමද? ශ්‍රාවකයා රූපේ තියෙන හැම පැත්තම කල්පනා කරන්න ඕනේ. දැන් එයා දැනගන්න ඕනේ රූපේ කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා චත්තාරීච මහා භූතා චතුන්නංච මහා භූතාන උපාදාය රූපං. සතර මහා ධාතුන් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත යමක් ඇද්ද ආන්නේක කිව්ව රූපේ. දැන් බලන අපේ ජීවිතේ තියෙනවා දැන් බලන දැන් මේක අපි මම කියන හැඟීම පැත්තකින් තියලා තමයි කරන්න තියෙන්නේ. නේද? දැන් අපි මම මේක කිව්වොත් එන්නේ එයාට මොකද එන්නේ? දුකක්මයි එන්නේ. ඇයි? තමන්ව තමයි දැන් මේ බෙදලා බෙදලා බලන්න තියෙන්නේ. දැන් එයා ඉස්සෙල්ලම මම කියන අදහස ඉස්සරහට ගන්න නැතුව එයා බලනවා ධර්මයෙන් හිතලා. එතකොට එයාට පේනවා මේකේ තියෙන පඨවි ධාතු. පොළොවට පස් වෙන ಜಾති. ඊළඟට තියෙනවා ජලයේ දිය වෙන ඒවා, වැගිරෙන ඒවා. ඊළඟට උණුසුම් ස්වභාවයේ දේවල්. ඊළඟට හමාගෙන යන ස්වභාවයේ දේවල් තියෙනවා.
ඊට පස්සේ ඒවෙන් හැදිච්ච දේවල් තියෙනවා. ඒක නිසා රූප කියලා කිව්වා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා රූපතීතිකෝ භික්කවේ තස්මා රූපාන්ති පුච්චති. නැසිල වෙනසිලා යන නිසා රූප කියලාත් කියනවා. ඒතකොට බලන්න දැන් අපි ආශ්‍රවාදී විතරක් බැලුණොත් ওই ටික සීකර ගන්නව බැරි වෙලා යනවා. එතකොට යා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට එයා යාගේ රූපේ එයා බෙදලා බලනවා සත්‍ය ධර්මයක් විදියට. මේක ලෝකේ තියෙනා වූ ස්වභාවයක් කියලා. එතකොට එයා දකින්න බඩගින්න නිසා මේක වෙනසෙනවා. පිපාසය නිසා වෙනසෙනවා. සීතල නිසා වෙනසෙනවා. උණුසුම නිසා වෙනසෙනවා. නේද? නොයෙකුත් හානි මේ හැලහැප්පිලි නිසා මේක විනාශ වෙනවා. නේද? බාහිර අනතුරු වලින් මේක විනාශ වෙනවා. මේ විදියට එයා දකිනවා මේ රූපේ ස්වභාවය නැසිල වෙනසිල යන එකක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නැසිල වෙනසිල යන රූපේ ස්වභාවය තමයි ආහාරින් හට ගන්නවා. දැන් බලන්න අපි කන්න බොන්න දෙනකන් මේක මොකද වෙන්නේ? මේක පැවතිලා යනවා නේද? යම් කාලයක් වෙනවා මේකට කොච්චර අපි සැලකුවත් අපි පිටින් ආහාර දුන්නත් ඒක ආහාරයේ මේ රූපෙට සම්බන්ධ වෙන්නේ නේ. දැන් සමහර මිනිස්සු ඉන්නේ නේ, එයාට ආහාරයෙන් සමහරට වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ එන්න වැහැරිලා ගිහිල්ලා අවසානේ පවත්වන්න බැරි තත්ත්වෙටම රූපේ වැටිලා යනවා, ඔත්පල වෙලා යනවා. ඊට පස්සේ රූපේ ආහාර ප්‍රත්‍යයෙන් පවතින්නේ නැති නිසා මේක බිඳිලා යනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා උන්වේ හට ගැනීමත් බලනවා, නැතිවීමත් බලනවා. ඊට පස්සේ එයා තේරුම් ගන්නවා එහෙනම් මේ රූපේ හට ගැනීමකුත් තියෙනවා නම් නැතිවීමකුත් තියෙනවා නම් මෙතන තියෙන්නේ මොකද්ද? නිත්‍ය දෙයක් නෙවෙයි, අනිත්‍ය දෙයක් තියෙනවා කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එයා සිහි කරන්න ඕනේ මේ රූපේ තමන්ට ඕන විදිහට පවත්වන්න බෑ කියලා. දැන් රූපේ තමන්ට ඕන විදිහට පවතිනවා කියලා කියන්නේ මේ රූපේ ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මා හෝසීති. මේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපි හිතනකොට එහෙම වෙන්න ඕනේ. එතකොට එහෙම වෙන්නේ නෑ, මේ රූපේ අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. එතකොට මේ රූපේ මම කියලා, මගේ කියලා, මගේ වශයෙන් පවතිනවා කියලා එකක් රූපෙන් ලබන්න බෑ. එතකොට ඔන්න ඔය ටික ඒ ශ්‍රාවකයා හොඳට තේරුම් ගන්නවා. ඊට පස්සේ ආ තේරුම් ගන්නවා මේ රූපය තුළ දුකක් තියෙනවා. දැන් බලන්න අපිට මේ හතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් මව කුසේ කලල බීජයක් විදිහට හැදුනා. ඊට පස්සේ ආහාර ලැබිද්දි නේද මවගේ ශරීරයෙන් අපි පෝෂණය වෙලා කොහොම හරි මව කුසෙන් බැලියට බිහි වුණා. ඊළඟට ආහාර නිසාම වැඩිලා දැන් අපි උස මහත් වෙලා ඉන්නවා. එතකොට මේ උස මහත් වෙලා යද්දී අර හටගත් රූපය ජරා මරණ ව්‍යාධි කරා යනවා. එතකොට අර අනිත්‍ය නිසාම ජරා මරණ ව්‍යාධි දුකකට අපිට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකත් එක්කම මේක තමන්ට උන් විතර පවතින්නේ. දැන් බලන්න අපි වයසට යන අකමැති නේද? දැන් හැමෝගෙම ඇහුවොත් වයසට යන අකමැති. මොකද හැමෝම කැමති නිදුක් නිරෝගීව වාසය කරන්න. දැන් අපි ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ කැමති හොඳට වයසට යනකම් තමන්ගේ වැඩපළ තමන්ම කරගෙන, තමන්ගේ කැම ටික තමන්ම උයාගෙන, තමන්ගේ රෙදිපිලි ටික තමන්ම හොදගෙන, දරුවන්ගේ වැඩත් කරගෙන නේද? මැරෙන මොහොතේනකොට හිමීන් සැරේ ගිහිල්ලා හාන්සි වෙලා ඇඳේ එහෙම මැරෙනවා නම් කවුරුත් කැමති. හැබැයි ඒක සිද්ධ වෙන එක නිවි කලාතුරකින් මිනිසෙකුට වෙයි නේද? එතකොට හැමෝටම තියෙන දේ තමයි තමන් නොසිතන වෙලාවේ මේ රූපේ බිඳිලා යනවා. එතකොට තමන් දුකටපත් වෙනවා, තමන්ට මේක පවත් ගන්න බැරි වෙලා යනවා. එතකොට මේ ශ්‍රාවකයා සම්පූර්ණයෙන්ම රූපේ තියෙන අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඊළඟට දුකට අයිති ස්වභාවය තේරුම් ගන්න ඕනේ. අනාත්ම ස්වභාවය, තමන්ගේ වශයෙන් පවත්න්න බැරි ස්වභාවය එයා තේරුම් ගන්න ඕනේ. එතකොට මේ මන්තානි පුත්තු පුන්න මහරහතන් වහන්සේ අහනවා, ඉතින් ප්‍රිය ආනන්දේ මේ අනිත්‍ය රූපය දුකක්ද සැපක්ද? අන්න උන්වහන්සේ දැන් විමසනවනේ ටික ටික. උන්වහන්සේ දේශනා කරනවා පුණ්‍යයන් වහන්ස මේ රූපේ දුකක්. ඊට පස්සේ අහනවා අනිත්‍ය දුක් වෙනස් වෙන ස්වභාවයෙන් තු මේ රූපය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ලබන්න පුළුවන්ද කියලා අහනවා. අනේ ස්වාමිනේ ඒක එහෙම බෑ කියනවා. ඊළඟට අහනවා එහෙමනම් ආයුෂ්මත් ආනන්දේ වේදනාව නිත්‍යද අනිත්‍යද? දැන් බලන්න එකින් එක උන්වහන්සේට මේක වැටහෙන විදිහට, සක්කාය දිට්ඨි දුරු වෙන විදිහට මේ පුණ්‍ය ස්වාමින් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. අහනවා වේදනාව නිත්‍යද අනිත්‍යද? දේශනා කර උන්වහන්සේ කියනවා ස්වාමිනේ වේදනාව අනිත්‍යයි. කොහොමද මේක අනිත්‍ය වෙන්නේ?
දැන් අපිට එහෙන් රූප බලද්දි අපිට ප්‍රකට වෙන එක සැපක් ආවොත් උන් අපිට සතුටුයි නේද සමහර රූප දැක්කොත් අපිට දුකයි සමහර රූප දැක්කොත් කිසි වගක් නැහැ නේ හැබැයි හැමතැනකම වේදනාවක් තියෙනවා එතකොට මේ වේදනාව හටගන්න ඇහක් තියෙන්න ඕනි රූපයක් තියෙන්න ඕනි ඒ ඇහ ඇහෙන් ඒ රූපයට අවධානි ගන්න ඕනි උන් එතකොට සිතින් දැනගන්නවා දැනගන්නකොටම කාරණා තුනක් එකතු වෙලා මොකද්ද ඇහැයි රූපෙයි සිතෙන් දැන ගැනීමයි එතකොට ඒ කාරණා තුන එකතු වීම නිසා සැපසහගත එකතු වීමක් නම් ස්පර්ශයක් නම් උනේ ඔන්න අපි සැප වෙඳිනවා අපිට හිනා යනවා නේද අපේ හිත පිනා යනවා ශා ලස්සන රූපයක් දැක්කා ආයිතියක බලන්නේ නැත්තම් ඕන දැන් අපි විඳිනවා ඇලෙනවා බැඳෙනවා ඒක ලබන්න අපි ස්කර්ම සකස් කරනවා ලබන්න හිතාගෙන සිතින් කයින් වචනින් ක්‍රියාත්මක වෙනවා දැන් අපිට ප්‍රකට වෙන්නේ විඳීමයි අපිට සමාහට ස්පර්ශේ ප්‍රකට වෙන්නේ එතකොට ශ්‍රාවකයා විතරයි මේක ස්පර්ශයෙන් හටගන්න දෙයක් කියලා දකින්නේ හැබැයි ස්පර්ශයෙන් හටගන්න විඳීම ඊළඟ මොහොතේ මොකද වෙන්නේ ඇහැ වෙන පැත්තකට හරවනකොට ඒ විඳීම වෙනස් වෙලා යනවා දැන් එක පැත්තක ලස්සන රූපයක් බලලා ඔළුව අනිත් පැත්ත හරවනකොටම අපි අක්කමැති කෙනෙක් ඉන්නවා හතුරෙක් ඉන්නවා කියලා මොකද වෙන්නේ දුක් සහගත ස්පර්ශයක් ඇති වෙනවා අපෝ මොකට දැක්කද නේද හිතේ තිබ්බ සතුට ඉවර වෙලා ගියා එහෙම හිතෙන්නේ නැද්ද එහෙම හිතෙනවා එයි එතකොට යාට දුක් විඳීමක් ඇති වෙනවා සමහරලාට කිසි වගක් නැහැ හොය බලාගත්තුවද බලාගෙන අපි අපේ කල්පනා ලෝකේ අපි වාසය කරනවා එතකොට උපේක්ෂාව විඳීමුත් ඇති වෙනවා එතකොට ස්පර්ශයෙන් හටගන්න විඳීම් ස්පර්ශය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා එතකොට උනාස උත්තර දෙනවා ආයුෂ්මත් මේ පුණ්‍යයන් වහන්ස මේ විඳීම නම් අනිත්‍ය එකක්. එහෙමනම් මේ අනිත්‍ය වූ විඳීම දුකක්ද සැපක්ද කියලා හෙව්වා. දුකක්මයි කිව්වා. එහෙනම් අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත් වෙන මේ විඳීම මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා හෙව්වා. කියනවා ස්වාමීනි මේක තමන්ට ඕන විදිහට ගන්න බෑ කිව්වා. දැන් බලන්න අපේ ලෝකේ තියෙන සතුටම නම් අපි කැමති. ඒ සතුට අපිට අපේ ජීවිතේට සමීප කරන් අපිට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? දැන් අපි අතීත සතුට වෙච්ච වාර ඕන තරම් තියෙනවා. හැබැයි අපිට වර්තමානයේ තී සතුට කැඳන් ඉන්න බෑ. ඒ සතුට අතීතයේ ඇති වෙච්ච ස්පර්ශයෙන්ම ඒ ස්පර්ශ නිරුද්ධ වීමෙන්ම නිරුද්ධ වෙලා ගියා. අපි අතීතයේ සිහි කරලා තමයි වර්තමානයේ මං අතීතෙ මෙහෙම වින්දා කියලා අපි වර්තමානයේ සතුටක් ලැබුවොත් ලබන්නේ. එතකොට ඒක වර්තමානයේ අපි සිතින් හිතලා ඒක කරන්නේ. එතකොට අපිට වර්තමානයේ ටික ගන්න බෑ. ඒක අනිත්‍ය වෙලා ගියපු එකක්. එතකොට ස්පර්ශයේ වෙනස් වීමෙන් මේ විඳීම වෙනස් වෙලා යනවා. ඊට පස්සේ අපිට ඒක මම කියලා ගන්න විදිහක් නැහැ. ඊළඟට අපි හඳුන ගන්න දේවල් තියෙනවා. දැන් ওই විදිහටම කන ශබ්ද ගැන, ඊළඟට නාසයේ ගඳ සුවඳ ගැන, දිව රස ගැන, ඊපස්සේ කය පහස ගැන, නේද? සිත අරමුණු ගැන මේවටත් ওই විදිහටම අපේ ජීවිතයේ වැඩ පිළිවෙල ඒ අපි කරන ජීවිතේ අපි ගත කරන ජීවිතේ ওই ආයතන හයත් එක්කම මේ විඳීම ඇති වෙලා නැති වෙලා යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ විඳීම හරියට මේ පෙන බුබලක් වගේ කිව්වා දිය බුබලක් වගේ කිව්වා දැන් වහිනකොට දිය බුබුලු හට ගන්නවා නේ දිය බිඳුව ඇටෙද්දි ඊළඟ දිය බිඳුවෙන් ඒ බුබුලු පිඳිලා යනවා මේ හට ගන්න විදිහ මේ නැති වෙනවා නේද එතකොට එයා තේරුම් ගන්න ඕනේ මේ වේදනාව කියන්නේ අනිත්‍ය එකක් දුකට අයිති එකක් මම කියලා වසඟේ පවත්තන්න බැරි එකක් ඊළඟට අපි ඇහින් රූප හඳුන ගන්නවා හඳුන ගන්න උදව් වෙන්නේ තර විඳීම ඇති වෙන්න හේතු වෙච්ච කාරණේමයි ස්පර්ශයෙන්මයි හඳුන ගන්නෙත් දැන් අපි ඇහින් දක්ින රූපය නිසා විඳීම ඇති වෙනවා යං වේදේති තං සංජානාති යමක් ද විඳින්නේ ආන්නේ දේම අපි හඳුන ගන්නවා එතකොට පහට වශයෙන් නේද නිමිති වශයෙන් හැඩතල වශයෙන් අපි මොකද කරන්නේ හඳුන ගන්නවා දැන් අපි අම්මා කියලා හඳුන ගන්නේ කොහොමද අම්මගේ පාටින් අම්මා අඳින ඇඳුම් වලින් අම්මගේ හඬින් නේද ඒ ශරීරයෙන් එන ගඳ සුවඳින් දැන් පොඩි දරුවෝ එහෙමනේ නේ එතකොට මේ හැම දෙයකම මොනවද තියෙන්නේ සංඥාව තියෙනවා රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පහස සංඥා ධම්ම සංඥා මේව තියෙනවා එතකොට මේ සංඥාවත් ඇති වෙන්නේ ස්පර්ශයෙන් මේ හඳුන ගන්නදී මේ වෙනස් වෙලා යනවා. එතකොට මේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ අහනවා පින්වත් ආනන්දේ මේ හඳුනා ගැනීමත් නිත්‍යද අනිත්‍යද? උන්වහන්සේ දේශනා කරනවා
මේක අනිත්‍යයි ස්පර්ශයෙන් ඇති වෙලා ස්පර්ශ නැතිවීමෙන් නැති වෙලා යනවා. දැන් බලන්න එතකොට මේක අපි තේරුම් ගන්න නම් අපිට කොච්චර සිහිය තියෙන්න ඕනේද නේ? දැන් මේක වේගෙන් ඇති වෙන්නේ නැද්ද? නේ දැන් මේ අපි දහම් කතා කරද්දිත් නේද? කණයි ශබ්දය එකතු වෙනවා. ඕගොල්ලෝ සිතින් දැනගන්නවා නේද? ඊට පස්සේ යම් විදීමක් ඇති වෙනවා නේ? ඊට පස්සේ මේ දහම් කතාව ඔබ මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා මේක හඳුන ගන්නවා. ඊට පස්සේ දහම් මානසිකාරයක් හිතේ කරනවා. දැන් මේ ඔක්කොම අතරේ තමන්ගේ වැඩපිළිවෙල ඇතුලින් යන. එතකොට ඒක අල්ල ගන්න තමන්ට හොඳ සිහිය තියෙන්න ඕනේ. දැන් උන්වහන්සේ දේශනා කරනවා මේ හඳුනා ගැනීමත් අනිත්‍යයි. ඊට පස්සේ අහනවා හඳුන ගැනීම අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා අහනවා. මේක දුකයි කියනවා. එහෙනම් මේක අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් මම කියලා ගන්න පුළුවන් දහනවා. එහෙනම් හඳුනා ගැනීම මම කියලා ගන්න බෑ. ඊළඟට අහනවා චේතනාව නිත්‍යද අනිත්‍යද කියලා අහනවා. ඊට පස්සේ උන්වහන්සේ උත්තර දෙනවා මේ චේතනාව අනිත්‍ය එකක්. උන්වහන්සේ කොහොමද චේතනාව දැන් අනිත්‍යයි කියලා මේ කියන්නේ? අර කලින් වගේම චේතනාවත් හේතුන්ගෙන් ඇති වෙලා හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. දැන් චේතනාව ඇති වෙන්න හේතුණෙත් මොකක්ද? ස්පර්ශය. දැන් බලන්න ඇහැයි රූපයයි ඇහි විඤ්ඤාණයයි ඇහි කෙසිතින් දෙන ගන්නවා. එතකොට මේ ස්පර්ශය නිසා විඳිනවා හඳුන ගන්නවා. හඳුනා ගන්න දේට අනුව අපි සිතුවිලි හිතනවා. දැන් උන්වහන්සේ දේශනා කළා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. යමක්ද හඳුනගන්නේ ඒක කියනවා සිතුවිලි වලට සම්බන්ධ වෙන්නේ. දැන් අපිට ප්‍රියමනාප කෙනෙක් දැක්කොත් අපිට සතුට උපදින විතරක මෙනවා. එයා මාත් එක්ක කතා කරයි දන්නේ. කතා කරොත් හොඳයි. ආගේ තුරතුර කතා කරන්න පුළුවන්. හතුරෙක් දැක්කොත් අම්බෝ ඉක්මනට මාරු වෙලා යන්න ඕනේ. මොනවා වේද දන්නේ. මට බණීත් දන්නෙත් නෑ. නේද? දැන් මේ මොකද්ද? දෙවිදියක සිතුවිලි නෙමේද? දැන් බලන්න තමන් ප්‍රියමනාප කෙනෙක් එක්කෙද්දි සැපවින්දනයකුත් එක්ක තමන් සරාගී පැත්තකට යනවා. බන්ධනී පැත්තට නේ. රාගී පැත්තකට, ලෝභ සහගත පැත්තකට යනවා. ඊට පස්සේ තරහකාරී දැක්කුත් නේද? බැඳෙන පැත්තකට නෙමේ. ගැටෙන පැත්තකට යනවා. එතකොට බලන්න මේ ගැටෙන පැත්තට සම්බන්ධ වෙලා විතරක හිතෙනවා. එතකොට මේ සෑම විතරකයක්ම අනිත්‍ය වෙලා යනවා. එතකොට අහනවා ප්‍රිය ආනන්දයන් වහන්සේ මේ අනිත්‍ය විතරක මේ චේතනා නිත්‍යද අනිත්‍යද කියලා අහනවා. අනිත්‍යයි කියනවා. අනිත්‍ය මේ චේතනා සැපයිද දුකයිද කියලා අහනවා. එතකොට කියනවා ප්‍රිය මේ මන්තානිපුත් පුණ්‍යයන් වහන්සේ ඔබ වහන්සේ මේ අහන කාරණේ සැපක් නෑ, මේකේ දුකක් තියෙනවා. එහෙනම් අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත් වෙන චේතනාව මම කියලා ගන්න පුළුවන් දහනෝ කියනවා. ප්‍රියා ස්වාමීනි මේක ගන්න බෑ කියනවා. මම කියලා මේක අනාත්මයි කියනවා. එතකොට ওই විදිහට ඊළඟට අහනවා මේ දැනගන්න ලෝකේ. දැන් අපි මුලින් ඉඳලම කතා කළා විඥානය ගැන නේ. එතකොට මේක ඔක්කොම අපේ අතරේ මේ සම්පූර්ණ සිද්ධිය වෙද්දී මේ අපි දැනගන්න දේ අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙලා. එහෙන් රූප දැනගන්නවා, කනින් ශබ්ද දැනගන්නවා, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා, දිවෙන් රස දැනගන්නවා, කයින් පහස දැනගන්නවා, ඉතින් අරමුණු දැනගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා විජානාතීති කෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති. දැනගන්නවා දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කිව්වේ. උන්වහන්සේ දේශනා කරනවා මේ තිත්ත රසත් දැනගන්නවා, කහට රසත් දැනගන්නවා, ඊළඟට ඇඹුල් රසත් දැනගන්නවා. ওই විදියට උන්වහන්සේ දේශනා කරන රසයේ තියෙන එක එක ස්වභාවයන් ඔක්කොම අපි දැනගන්නේ විඥාණයෙන්. එතකොට විඥාණයට විඥාණය හැදෙන්නේ කොහොමද? නාම රූප නිසා. එතකොට ඇහිත් ඇහැ තුලත් සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් තියෙනවා. ඊළඟට වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර කියන ওই ස්වභාවයෙන් හැදිච්ච එකක් ඇහැ. ඊළඟට බාහිර රූපයේ තුල සතර මහා ධාතු තියෙනවා. එහෙනම් ඔන්න ඔය ක්‍රියාවලිය නිසා විඥාණයට විඥාණි හැදෙනවා. ඊළඟට නාම රූප නැතිවීමෙන් විඥාණි නැති වෙලා යනවා. එතකොට බලන්නේ හැම තැනකම තියෙන්නේ මොකද්ද? යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යම් හේතුවකින් උපදිනවද හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. ඊළඟට මේ මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ අහනවා මේ
එහෙනම් ප්‍රිය ආයුෂ්මත් ආනන්දේ මේ අතීත වේවා අනාගතේ වේවා වර්තමානයේ වේවා තමාගේයි වේවා බාහිරයයි වේවා ඒ වගේම ගොරෝසු වේවා ඒ වගේම සියුම් වේවා හීන වේවා ප්‍රණීත වේවා දුර වේවා ළඟ වේවා මේ සියලු ආකාර රූපද්ද මෙන්න මේ රූප නিত্যද අනිත්‍යද කියලා අහුවා. එතකොට උත්තර දෙනවා මේවා අනිත්‍යයි මේවා මම මගේ මගේ ආත්මය කියලා ගන්න බෑ කියලා. ඊළඟට ওই විදියට මහනෝ සංඥා මේ වේදනාව ගැනත් ඊළඟට හඳුනා ගැනීම ගැනත් ඊළඟට චේතනාව ගැන විඥානි ගැනත් අතීත වේවා අනාගතේ වේවා වර්තමානයේ වේවා ඊළඟට තමාගේයි වේවා බාහිරයයි වේවා ඊළඟට හීන වේවා ප්‍රණීත වේවා දුර වේවා ළඟ වේවා මේ සියලු ආකාරයෙන්ම තියෙන මේ දේවල් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ කියන්නේ කොහේව තමන්ගේ කියලා ගන්න දෙයක් මේ විදිහට බලද්දි ඉතුරු වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙවත් බ්‍රහ්ම ලෝකෙවත් නේද? ඊළඟට මිනිස් ලෝකෙවත් සතර අපායෙවත් නේද? කොහේවත් ලෝකෙක තමන්ට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය තුළ මම කියලා දෙයක් ගන්න ඉතුරු වෙන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන මේ කිසිහෙක මම මගේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මන්තානි පුත්තු පුන්න මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මත් ආනන්දේ ඔන්න ඔය විදිහට බැලුවොත් ආරි ශ්‍රාවකයා දැන් ඔන්න ධර්මයේ දේශනාව කළා කියන ওই විදිහට බැලුවොත් පංච උපාදානස්කන්ධය බැලුවොත් පංච උපාදානස්කන්ධේ හට ගැනීම බැලුවොත් පංච උපාදානස්කන්ධේ නැතිවීම බැලුවොත් 11 ආකාර පංච උපාදානස්කන්ධය බැලුවොත් ওই සියලු ආකාරයෙන් බලද්දී රූපේ ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා කියනවා. දැන් අපිට තියෙන්නේ සාමාන්‍ය සත්වයාට තියෙන්නේ කලකිරීමක් නෙවෙයි. එයාට තියෙන්නේ මොකද්ද? ආස්වාදයෙන් බල බලා මම කියන හැඟීමත් එක්ක එයා සතුටක් ලබනවා. එතකොට ඒ සතුටත් එක්ක එයාට කාය දුෂ්චරිතයකට යන්න ඉඩහසර හැදෙනවා. ඊළඟට වචී දුෂ්චරිතයට යන්න, මනෝ දුෂ්චරිතයට යන්න, ලාමක වූ අකුසල් රැස් වෙන්න අර මම කියන හැඟීම එයාට උදව් කරනවා. දැන් මේ මම කියන හැඟීම එයාට දෘෂ්ටියක් වශයෙන් තියෙන ඒ ගතිය නැති වෙද්දී එයාට මොකද වෙන්නේ? එයාගේ කයින් වෙන දුෂ්චරිතෙ නැති වෙලා යනවා. වචනයෙන් වෙන දුෂ්චරිතෙ නැති වෙලා යනවා. මනසින් වෙන දුෂ්චරිතෙ නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යයි කියන ධර්මයට මේ ආවොත් මේ චතුරාර්ය සත්‍ය මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ධර්මයේ සත්‍යයි කියන තැනට ආවොත් සෝතාපන්නයි කියනවා. එදාට සතර අපාය ගාමී කර්මයක් කරන්න අභාව්‍යයි කියනවා. ඒ කියන්නේ වෙනවද? වෙන්නේ නැහැ. එතකොට ඒ ශ්‍රාවකයා සම්පූර්ණයෙන්ම සතර අපායෙන් නිදහස් වෙනවා. එතකොට එයාගේ සීලයට මොකද වෙන්නේ? සීලය පිරිසිදුයි. පිරිසිදු වෙලා ඉවරයි. එතකොට එයාට තියෙන එතන ඉඳලා අරහත්ත්වයට දක්වා ඉතුරු ප්‍රඥාව සම්පූර්ණ කරගන්නකම් අර පිරිසිදු වෙච්ච සීලය තම පවත්තන්න. එයා කඩා ගන්නෙත් නෑ සිල්පද. වෙන කෙනෙකුට එයාගේ සීලයට හානි කරන්න බෑ. එතකොට බලන්න මේ විදියට ගත කරද්දි ශ්‍රාවකයා එන්න 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 පිරිසිදු වෙවි යනවා. ඊළඟට දේශනා කරනවා ওই විදියට කලකිරෙද්දි නොහැලීම ඇති වෙනවා කියනවා. දැන් ඔන්න සෝතාපන්න වෙලා ඉතුරු මඟ දේශනා කරනවා කියනවා. නොයල් මැති වෙනවා කියනවා. ඊළඟට ඇල්ම නිරුද්ධ වෙනවා කියනවා. ඇල්ම නිරුද්ධ වුණාම නිරුද්ධ වුණා කියන ඥාණය ඇති වෙනවා කියනවා. ඊට පස්සේ ඥාණයක් ඇති වෙනවා කියන කීනා ජාති. දැන් ඉතින් මට උපතක් නැහැ. ඉපදීම ෂය වුණා. ඊළඟට මේ කතං කරණීය මං කරන්න ඕනේව නිවන් මඟ පිණිස කළා. උසිතං නිවන් මඟ සම්පූර්ණයි. ඊළඟට නාපරං ඉත්තත් ආයත පජානාති. ආ ඉතින් මට නිවන පිණිස මින් මත්ති කර යුතු දෙයක් නැහැ කියලා එයාට සම්පූර්ණම අවබෝධය ඇති වෙනවා කියනවා. දැන් එතකොට උන්නා සෝතාපන්න වෙන තැන ඉඳලා කොතෙන්ට විස්තර කරනවා දානන්ද ස්වාමීන් වහන්සේට? අරහත්ත්වයට දක්වාම දේශනා කරනවා. ඔන්න දැන් මේ දේශනාව අහගෙන ඉනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට මොකද වෙන්නේ? උන්වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. එතකොට උන්වහන්සේ සංඝයාට දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මත් මහණෙනි, මම එදා ඔන්න ඔය දේශනාව අහලා තමයි උතුම් සෝවාන් ඵලයට
පත්තුනේ කියනවා. සංඝයාව සමාදන් කරවනවා ඔය ධර්මයේ එන ඔබ වහන්සේලා තේරුම් ගන්න කියලා. දැන් බලන්න එන සෝතාපන්න වෙන්න ඕනේ ධර්මයන් තියෙනවා. උතුම් අරහත්ත්වයේ දක්වා දියුණු කරන්න ඕනේ මඟ තියෙනවා. දැන් එදා ආනන්ද මහ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා ඊට පස්සේ අවුරුදු 25ක් බුදුරජාණන් වහන්සේගේ සෙවණි බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ලක් වගේ පිටුපසින් වාසය කරමින් උපස්ථාන කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් ආනන්ද මේ 25 වසරෙම මේ මෛත්‍රී සාගත කාය කර්මෙන් මෛත්‍රී සාගත වචී කර්මෙන් මෛත්‍රී සාගත මනෝ කර්මෙන් තථාගතයන් වහන්සේට උපස්ථාන කරා කියනවා. එතකොට මේ අවුරුදු 25ත් පුරාම උන්වහන්සේ මොකද කළේ? අර සෝතාපන්න වෙච්ච දවසේ ඇතිවුණ සත්‍ය ඥානෙ පිහිටලා ඉතුරු මඟ දියුණු කළා. කෘත්‍ය ඥාන කෘතඥාන කියන ඒ මඟ උන්වහන්සේ පුරුදු කරනවා. දැන් අපි පහුගිය දිනවල නිකිනි පොහොය පහු වුණා, පහු කළා නේද? එතකොට නිකිනි පොහොය දවසට කලින් දවසේ රාත්‍රියේ උන්වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාලා. දැන් පහුවදා පොහොය දවසේ පළවෙනි ධර්ම සංගායනාව පටන් ගන්නවා. දැන් මහා කස්සප මහ රහතන් වහන්සේ මේ 499 භික්ෂූන් වහන්සේලා ඡඩ්ඩබිඤ්ඤාලාභී සතර පටිසම්භිදාලාභී රහතුන් 499 නම තෝරා ගත්තා. දැන් ඉතුරු කෙනාට කවුද වැඩ ඉන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ. නමුත් උන්වහන්සේ තාම උතුම් අරහත්ත්වයට පත් වෙලා නැහැ. දැන් එදා පාන්දර වෙනකන් උන්වහන්සේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් වීරිය කරා. ඉතින් උන්වහන්සේගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස්ුනේ නැහැ. ඉතින් උන්වහන්සේ දැන් පහුවදා ධර්ම සංගායනාවට වඩින තියෙන නිසා මනා සිහිනුවණින් යුක්තවම පාදෝවණය කරගෙන කුටියට ඇතුළු වුණා. ඇතුළු වෙලා ඇඳේ වාඩි වුණා. වාඩි වෙලා කොට්ටෙට පිට හාන්සි කරන අතරේ කකුල් දෙක ඇඳින් උඩට ගත්තා. මුකුත් තිරියව්වක් නැතුව සතර ඉරියව්වෙම තොරව අන්නේ වෙලාවේ මේ අපි අහපු ධර්මය උන්වහන්සේගේ සිතේ පරිපූර්ණව අවබෝධය ඇති වෙලා ඉපදීම ෂය වුණා කියන ඥානෙ විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති නිදහස් වුණා කියන ඥානෙ උන්වහන්සේට ඇති වුණා. ඉතින් පහුවදා ඉරදීයෙන් තමයි උන්වහන්සේ සප්තපන්නේ ගරු ගුහාවේ තිබුණ ධර්ම සංගායනා බිමට උන්වහන්සේ වඩින්න. එතකොට සංඝයා දැනගත්තේ එහෙනම් අපගේ ආනන්දයන් වහන්සේ ඡඩ්ඩබිඤ්ඤාලාභී උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා. දැන් බලන්න බුදුරජාන් වහන්සේට උපස්ථාන කරලා උන්වහන්සේ රැස් කරගත්ත පිණින් නේද උන්වහන්සේ තුල තිබුණේ ගුණෙන් උන්වහන්සේ උතුම් මහරහතේට පත් වුණා මේ ධර්මයෙන්. එතකොට බලන්න ශ්‍රාවකයෙකුට ජීවිතය ලැබෙන උතුම් අවස්ථාවක්. එතකොට අපිට කලාතුරකින් තමයි බුදු කෙනෙක්ගේ ධර්මයේ අවබෝධ කරන්න ලැබෙන්නේ. එතකොට අපි තුල කොයිතරම් ප්‍රඥාවක් තිබ්බත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ නැසෙන තුරු අපි තුල ප්‍රඥාව උපදින්නේ. එහෙනම් දැන් අපිට සසරේ පිනකට කල්යාණ මිත්‍රයන් මුණ ගැහිලා අපිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අපිට ඇහෙනවා. දැන් අපිට එහෙනම් ප්‍රඥාව උපදව ගන්න අවස්ථාව තියෙනවා. එතකොට අපිත් මේ ඇහෙන ධර්මයේ අපි එක එක්කෙනාගේ ශක්ති පමණින් වීරිය නුවණසිහිය ප්‍රමාණෙන් අපිත් මේ ධර්මයේ විමසන්න ඕනේ. ඒකාන්තයෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මේක අනිත්‍ය එකක්. ඒ තුන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. මේවත් තුළ ජරා මරණ දුකක් තියෙනවා. මේක මට ඕන විදිහට මේක පවත්වන්න බෑ කියලා අපි මේ ජීවිතයේ ඇත්ත ටික ටික විමසුවොත් අන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ සද්ධානුසාරී වුණා වගේ අපටත් අවස්ථාවක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ ධම්මානුසාරී වුණා වගේ අපටත් අවස්ථාවක් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ සෝවාන් වුණා වගේ සකදාගාමි අනාගාමි අරහත් ආදී මගපල අවබෝධ කළා වගේ උතුම් මගපල ලබන් අපටත් අවස්ථාවක් ලැබෙනවා. ඒ සියලු අවස්ථාව ලැබෙන්නේ අපි ධර්මයේම හැසිරුණොත්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ ශ්‍රාවකයන්ගේ දියුණුව කැමැත්තෙන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන පින්වත් මහණෙනි මම මගත් දේශනා කළා, නොමගත් දේශනා කළා. එතකොට ශ්‍රාවකයා බුද්ධිමත් නම් නොමගත් තරලා මාර්ගය වඩන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට මේ චතුරාර්ය සත්‍ය දකින්න අපිට දේශනා කරපු මඟ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් අපි මේ පංච උපාදානස්කන්ධ විමසද්දී අපි තුල වැඩෙනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කිව්වේ මේ පංච උපාදානස්කන්ධේ නම
දුක ගැන අපිට තේරෙන්න ගන්නවා. ඊළඟට දුක හටගන්නේ තණ්හාවෙන් කියලා අපිට තේරෙන්න ගන්නවා ටික ටික හරි. ඊළඟට තණ්හාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා කියන කරුණ අපිට ටික ටික හරි තේරෙන්න ගන්නවා. ඊළඟට මේකට තියෙන මඟ එකම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අපිට තේරෙන්න ගන්නවා. එතකොට සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි සම්මාදිට්ඨිය නිසයි සම්මා සංකල්ප ඇති වෙන්නේ. සම්මා සංකල්පය නිසයි සම්මා වාචා ඇතිවන්නේ. සම්මා වාචා නිසයි සම්මා කම්මන්ත උපදින්නේ. සම්මා කම්මන්ත නිසයි සම්මා ආජීව උපදින්නේ. සම්මා ආජීව නිසයි සම්මා වායාම උපදින්නේ. සම්මා වායාම නිසයි සම්මා සතිය උපදින්නේ. සම්මා සතිය නිසයි සම්මා සමාධිය උපදින්නේ. එහෙනම් අපි ටික ටික හරි සම්මා දිට්ඨිය උපද්ද ගන්නයි මහන්සි වෙන්න ඕනේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ දේශනාව අහලා සෝවාන් වුණා වගේ අපටත් මේ කලාතුරකින් ලැබිච්ච බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීපු විදියට ඒ නිවන් මාගේ හික්මිලා ධර්මය අවබෝධ කරගන්න අපට අවස්ථාව සැලසෙනවා. ඉතින් ඒක නිසා මේ පින්වතුන් උදාර අදහසකින් ඩෝනි අපට මේ ධර්මයේ පිළිසරණක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් මහණෙනි පිළිසරණ රහිතව වාසය කරන්න එපා. පිළිසරණ සහිතව වාසය කරන්න. අනාථ වෙලා වාසය කරන්න එපා. සනාථව වාසය කරන්න. අත්තිමේ භික්කවේ තුම්හේසු අනුකම්පා. මහණෙනි මට ඔබලා ගැන අනුකම්පාවක් තියෙනවා. ඒක නිසා මහණෙනි ධම්ම දායාදා භික්කවේ භවතමා අමිස දායාදා. මේ කනබුණ දේවල් අඳින පළඳින දේවල් නේද? මේ සාමාන්‍ය බාහිර ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස පහස මේ දේවල් දෑවැද්ද කරගන්න එපා කිව්වා. ධර්මයේම දායාදේ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒක නිසා මේ සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ අපට පෙන්ලා දීපු ඒ ධර්ම දායාදේ තමන්ගේ ජීවිතයට ලං කරගන්න, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න, අද දවසේ මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් වුණ හැම පිනක්ම සියලු දෙනාටම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.